අපි එක්තරා ආකාරයකට මේ කල්පිටිය ප්‍රදේශය විදුලි බල ශේෂ්ත්‍රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා. අපේ රජයේ ඊළඟ සංවර්ධන වැඩසටහන අනුව අපි හඳුනාගෙන තියෙනවා කලාප හතරක්, විශේෂයෙන්ම වාණිජ, ඒ වගේම කර්මාන්ත සහ විදුලි බල ශේෂ්ත්‍රවල ප්‍රධාන කේන්ද්‍රයන් හැටියට. එකක් කොළඹ, අනික හම්බන්තොට, ඊළඟ තිරිකුණාමලේ, ඒ හතරවෙනි ස්ථානය කල්පිටිය ප්‍රදේශය. එතකොට ඉදිරි කාලයේදී අපේ රටේ සංවර්ධනයේ කර්මාන්ත සහ වාණිජ ශේෂ්ත්‍රයේ ප්‍රධාන ස්ථානයක් බවට අපේ මේ ප්‍රදේශය පත් වෙනවා. ඒ නිසා මේ ප්‍රදේශයට සුවිශේෂී වටිනාකමක් ඉදිරි කාලයේදී ලැබෙන නියමිතයි. ඒ වගේම බලශක්තිය පැත්තෙන් ගත්තම අපේ රටේ විශේෂයෙන්ම දේශපාලනමය වශයෙන්, සමාජමය වශයෙන් තිබෙන පසුගාමී තත්ත්වය නිසා අපිට බොහෝ වෙලාවට නිවැරදි කාලයට, නිවැරදි ආකාරයට සංවර්ධනයේ තේමාවන් සකස් කරගන්න බැරි වෙනවා. මොකද අපි 1985 දී දැක්කේ ලංකා විදුලි බල මණ්ඩලය ගල්ලඟුරු බලාගාරයක අවශ්‍යතාවය. මහවැලි ව්‍යාපාරය අවසන් වෙනවත් එක්කම ඊළඟ විදුලි අවශ්‍යතාවය ලැබිය යුත්තේ ගල්ලඟුරු බලාගාරයකින් කියලා දැනගත්තේ 1985. ඒ වගේ මේ බලාගාරය 1990 ඉඳන් විදුලි බල පද්ධතියට එකතු විය යුතු තිබුණා. එම එකතු වුණා නම් 7.18ට විදුලිය ළඟා කරගන්න ඒ වෙලාවේ පුළුවන්කම තිබුණා. නමුත් මේ රටේ පවතින දේශපාලනමය අගතිය, හැම දෙයක් දෙසාම බලන විරෝධාකල්පය නිසා අපිට ඒ අවස්ථාවන් අහිමි වී ගියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට 1990 ඉඳන් 2005 වෙනකන් රාජ්‍ය මැදිහත් වෙලා විදුලි බල ශේෂ්ත්‍රයේ කිසිම ආයෝජනයක් කළේ නැහැ. රජෙන් මහ පරිමාණ බලාගාර ඉදිකිරීමට මැදිහත් වුණේ නැහැ. ඒ වගේම ආධාර දෙන අන්තර්ජාතික ආයතන ආධාර ලබා දුන්නේත් නැහැ. ඒ නිසා తాවකාලිකව සිදු කළේ මොකද්ද? කෙටි කාලීන පදනම මත විදුලිය මිලදී ගැනීමයි. මේ අර්බුදය අද දක්වාම අපට තදින් බලපාලා තියෙනවා. මේ අර්බුදය යම් ප්‍රමාණයකට හරි සංසිඳෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ ඔක්තෝබර් මාසෙදී මේ පුත්තලම ලක්විජය බලාගාරයේ දෙවැනි අදියර ක්‍රියාත්මක වුණාට පස්සේ මේ අර්බුදයේ යම් ප්‍රමාණයකට සීමා වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතෙක් මේ රටේ මේ නියඟයට, ඒ වගේම නොඑක් ආකාරයෙන් ඇතිවෙන කාර්මික දෝෂවලට යටත් වෙලා තමයි අපිට විදුලි බල පද්ධතිය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. කොහොම වුණත් අපි කවුරුත් දන්නවා විදුලි බල ඉල්ලුම එන්නෙන්නම වැඩි වෙනවා. 1990 දී කිලෝවොට් පෑ 140 එක පුජ්‍යලෙක් පාවිච්චි කළේ. අද ඒක 500ටත් වඩා වැඩි වෙලා තියෙනවා. 3 ගුණයකින් පමණ අපේ විදුලි අවශ්‍යතාව වැඩි වෙලා තියෙනවා. අද රටේ නිවාසවලින් සෑම නිවාසයකම පාහේ රූපවාහිනියක් තියෙනවා. සෑම නිවාසයකම ජංගම දුරකථනයක්. නිවාසවලින් සෑම නිවාසයකම වගේ ගුවන් විදුලි යන්ත්‍රයක්. ශීතකරණ 60% නිවාසවලදී මේ විදිහට සෑම කෙනාගේම විදුලි ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. මේක කොහොමද සපයන්නේ කියන අභියෝගය අපිට තියෙනවා. ඒ අතරේ අපි ගෝලීය මට්ටමින් ගත්තම අපි අවබෝධ කරගත යුතුයි තෙල්, ගල්ලඟුරු, ගෑස් කියන මේ තුනම ඉදිරි දශක තුන ඇතුළත අතුරුදහන් වෙන්න නියමිතයි. තෙල් සම්පත ගත්තොත් තෙල් සම්පත මේ දැන් තියෙන සංචිත සියල්ලම 2042 දී අවසන් වෙන නියමිතයි. ඒ අනුව ඉදිරි කාලයේදී තෙල් මිල අපි සියලු දෙනාටම පාලනය කරන්න බැරි තත්ත්වයට පත් වෙන්න අනිවාර්යයෙන්ම නියමිත වෙලා තියෙනවා. මොකද තෙල් සම්පතට සමාන තාමත් කිසියම් බලශක්ති ප්‍රභවයක් අපට ලැබිලා නැති නිසා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ තෙල් ගල්ලඟුරු ගෑස් දහනය නිසා ඇති වෙලා තියෙන පාරිසරික අර්බුදය. අද ඇමරිකා එක්සත් ජනපදයේ නියඟය, තමිල්නාඩුවේ නියඟය, ලංකාවේ නියඟය, චීනේ ගම් වතුර, උතුරු කොරියාවේ ගම් වතුර, සෑම තැනකම
දේශගුණික කාලගුණික විපර්යාස දරුණු විදිහට ඇති වෙලා තියෙනවා. පසුගිය කාලේ යුරෝපයේ ඇතිවෙච්ච විශාල සීත කාලගුණය නිසා ඒ අයගේ බලාගාර එකක්වත් ක්‍රියාත්මක කරන්න බැරි තත්ත්වයට පත් වුණා. ඒ වගේම ඇතිවෙච්ච සුනාමි ව්‍යසනය ආදී නිසා ජපානයේ තාමත් බලශක්ති ශේත්‍රය තාමත් ප්‍රකෘති තත්ත්වයට පත් වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ පාරිසරික විනාශය කොයි විදිහට අනාගතේ වෙයිද කියලා කාටවත් කියන්න බෑ. විද්‍යාඥයෝ කියන ආකාරයට නම් 2030 වෙනකොට සියලුම ගල්ලඟුරු බලාගාර වැහුවේ නැත්තම් මේක ආපසු හරවන්න බැරි පාරිසරික ව්‍යසනයක් බවට පත් වෙනවා. ඉතින් ඒක කරන්නත් අපිට බෑ. දැන් තියෙන தත්ත්වය හැටියට ඒක කරන්නත් බෑ. මොකද අපි මේකට ඇබ්බැහි වෙලා. මේක අයින් කරගන්නත් බෑ. ඒ අතරේ පරිසර විනාශය අපිට බැට දෙමින් තියෙනවා. අන්න එතෙන්දි තමයි අපිට මේ සුලන් බලය, සූර්ය බලයේ වැදගත්කම එන්නේ. මේකට බාධා දෙකක් තියෙනවා. එකක් තාක්ෂණික බාධාව. මොකද මේ බලශක්තිය වෙනස් වෙන බලශක්තියක් නිසා අපේ බලපද්ධතියට මේ බලය එකතු කර ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. දෙවැනි එක මූල්‍ය ප්‍රශ්න. මේ බලශක්තිය ඝන. ඒ නිසා ඇති වෙලා තියෙන තත්ත්වය. ඉතින් ක්‍රමක්‍රමයෙන් තාක්ෂණීය වර්ධනය වෙනකොට අර තාක්ෂණික ප්‍රශ්න දැන් ක්‍රමක්‍රමයෙන් විසඳීගෙන යනවා. ඒ වගේම මූල්‍ය ප්‍රශ්න නම් දැනටම විසඳිලා. මොකද අද ලංකාවේ විදුලි ඒකකයක් නිපදවන ලංකා විදුලි බල මණ්ඩලය නිවසට ගෙනියන්න රුපියල් 22,154ක් වැය වෙනවා. ඒ කාලේ පත්තරවල ලොකුවට දැම්ම මේ හුලම් බලයට වැඩියෙන් ගෙවනවා කියලා විදුලි බල මණ්ඩලය. අද සාමාන්‍ය විදුලි ඒකකයක මුලක් ඊට වඩා වැඩි වෙලා තියෙනවා. ඉදිරි කාලෙදී තෙල් මිල ගණන් ආදී ගල්ලඟුරු මිල ගණන් ඉහළ යනකොට සුලන් බලය, සූර්ය බලය ආර්ථික අතින් ලාභදායි තත්වයකට පත් වෙයි කියලා අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙයි. ඒ අනුව මේ අලුත් ආරම්භයක් අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලෙදී මෙගාවට් 250 ඉඳන් 650 දක්වා ප්‍රමාණයක් අපේ සුලන් බලය අපේ බලපද්ධතියට ගන්න 2020 වෙනකොට ඒ සඳහා අවශ්‍ය කරන සම්ප්‍රේෂණ පද්ධති වැඩි දියුණු කරන්න අපේ එක ඉලක්කයක් සාර්ථක වුණා, පළවෙනි එක අසාර්ථක වුණා. හම්බන්තොට ඉදි කරපු සුලම් බලාගාරය අසාර්ථක වුණා. හුඟ දෙනෙක් අධෛර්ය වුණා ඒ නිසා 90 දශකයේ අගභාගෙ. නමුත් පුත්තලමෙන් ලැබිච්ච අලුත් ශක්තිය එක්ක සුලම් බලාගාර පිළිබඳ අලුත් උනන්දුවක් සෑම ශිෂ්ටකම ඇතුළු. මේ ශක්තිය එක්ක අපි ඊළඟට මන්නාරම, පුනගරි ආදී ප්‍රදේශ සුලන් බල ශක්ති කලාප හැටියට දියුණු කරන්න ඉදිරි කාලෙදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සූර්ය බලය පිළිබඳ යම් යම් ප්‍රශ්න තිබුණා. නමුත් හම්බන්තොට ඇති කරපු මේ සූර්ය බලාගාරයත් එක්ක රට පුරාම මේ සූර්ය බලාගාර පද්ධතිය ඇති කිරීමටත් අපි ඉදිරියේදී කටයුතු තියෙනවා. ඒ වගේම අද විශාල විදුලි අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. එක පැත්තකින් අපිට පිටම මෝසංගසි 3ක් කඩා කප්පල් වුණා. එවැනි තත්ත්වයක් ඇති වුණේ නැහැ මීට පෙර කවදාකවත්. ඒ වගේම අපේ මහවැලියේ තිබිච්ච යෝධ ජලාශය, වික්ටෝරියා ජලාශය, රන්දෙනිගල ජලාශය දැන් අවසාන අදියරට විදුලි බලය නිපදවීමේ අවසාන දින කීපයට ළඟා වෙලා තියෙනවා. මේ බලාගාර වලින් තමයි අපි විදුලි පද්ධතිය පාලනය කළේ. ඒ නිසා අපේ විදුලි බල පද්ධතිය පාලනය පිළිබඳ විශාල ගැටලු ප්‍රශ්නාර්ථයක් අපි ඉස්සරහා ඇති කළා තියෙනවා. මොකද මේ බලාශ ඇති කළාට පස්සේ කවදාකවත් මේ වගේ තත්ත්වයක් ඇති වුණේ නැහැ. පසුගිය මාස 6ක පමණ කාලය තුල අපි තාමත්ම දුෂ්කර පරිශ්‍රමයක යෙදුණා මේක ආරක්ෂා කරගන්න. නමුත් දැන් පානීය ජල ප්‍රශ්නයක්, කෘෂිකර්මාන්තර ජල ප්‍රශ්නයක් උත් ඇති කරමින් විශාල ගැටලුවක් අපිට පැන නගලා තියෙනවා විදුලි බල ශිල්පය. ඒ නිසා අපේ තාප බලාගාර අපට ඉතාමත්ම වටිනවා. නමුත් අවාසනාවකට තාප බලාගාරවලත් ඇති වෙනවා විටින් විට කාර්මික ප්‍රශ්න, ගැටලු. ඒ නිසා අපට විදුලි සැපයුමට බාධා ඒ මගින් එල්ල වෙලා තියෙනවා. ඉතින් අපේ තාප බල ශක්තිය අපි කොච්චර ඉහළ නැංගුවත් ඒ බලාගාරවල ප්‍රශ්න ඇති වෙනකොට ඒක පෙරලා අපේ විදුලි බල සැපයුමට තීරණාත්මකව බලපා. ඒ නිසා මේ දිනවල අපට ඉතාමත්ම ආයාසකාරීව කටයුතු කරන්න කාලයක්. සියලු දෙනාගේම සහය අපට අවශ්‍යයි. විශේෂයෙන්ම බලශක්ති සංරක්ෂණය අවශ්‍යයි. බලශක්ති සංරක්ෂණය මගින් අපි ඉදිරියට ගියේ නැත්නම් අඩුම තරමින් 10%ක් අපේ බලශක්ති ඉතිරි කළේ නැත්නම් සැප්තැම්බර් මැදින් පස්සේ අපට විදුලි බල පද්ධතිය පාලනය කරන්න බැරි තරම් අර්බුදයකට ගමන් කිරීමේ ඉඩකඩකුත් තියෙනවා. ඉතින් මේවා අවුරුදු 10ක් 15ක් තිස්සේ බලාගාර ඉදි නොකර తాවකාලික දේශපාලන පිළියම් යොදමින් පුජ්ජලිකංශයෙන් විදුලිය මිලදී ගනිමින් తాවකාලික පැලැස්තර అలවමින් අවුරුද්දකට මාස 6ක් 7ක් විදුලිය කපමින් ගමන් කරපු ඒ අසංවිධානාත්මක යුගයේ අවසාන භාගයේ අපට පැන නැගිලා තියෙන ප්‍රතිඵල. ඒකට අපි මුණ දෙන්න ඕන.
යට මුණ දීලා ඒ අභියෝග ජය අරගෙන අපිට මේ අපේ ශේෂ්ත්‍රය අපිට ඉදිරියට ගෙනියන්න අපි හැමෝගෙම කැපවීම අවශ්‍යයි. මේ කලාපයේ අනික් රටවල් එක බලනකොට අපි හුඟක් ඉදිරියෙන් ඉන්නවා. කලාපයේ හැම අනික් රටකම ඉන්දියාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ පැය 7 8 10 12 පැය 20 විදුලිය කපනවා. අපි විතරයි මේ විදුලිය මේ ආකාරයට අඛණ්ඩව සපයන්නේ. මේ අවස්ථාවේදී අපිට මේකෙන් ලැබිච්ච ශක්තිය, මේ සුලන් බලයේ මෙගාවට් 30 ලැබිච්ච ශක්තිය විශාල ශක්තියක්. ඒ ආයෝජන මහතුරු ඉතාම කඩිනමින් කටයුතු කළා. අපට ඒක ලගා දීම ගැන අපි ඉතාමත්ම නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. තවත් මෙගාවට් 10ක් ඉතාම නුදුරෙදී අපේ බලපද්ධතියේ මේ ප්‍රදේශය එකතු වෙනවා. ඒ අනුව අවසානයේදී මෙගාවට් 90ක් අපිට කල්පිටියෙන් සුලන් බලය හැටියට අපේ ජාතික විදුලි බල පද්ධතියට මේ කෙටි කාලය ඇතුළත එක් වෙන්න නියමිතයි. ඒ සඳහා දායක වෙච්ච සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙමි. එක පැත්තකින් ගල්ලඟුරු අවසන් වේගෙන යනවා, අනිත් පැත්තෙන් සදාහරිත පිරිසිදු සුලන් බලය කල්පිටියේ නැගෙනවා. ඒ බලාගාර දෙකම එකම තැන පිහිටලා තිබීම ගැන අපිට එක්තරා දයෝපගත සිද්ධියක්. අතීතයට අයිති බලාගාරයි අනාගතයට අයිති බලාගාරයි දෙකම එකම ප්‍රදේශයක පිහිටවා තිබීම ගැන ඉතින් ඒ සඳහා මම හිතන්නේ අපේ මතුපරපුර ස්තුතිවන්ත වෙනවා ඇති. ඒ සඳහා දායක වෙච්ච සියලු දෙනාටම නැවත වතාවක් ස්තුතිවන්ත වෙමින් සියලු අර්බුද ජයගත්තා වගේ බලශක්ති අර්බුදයක් අපි සාමූහිකව ජයගමු කියන පණිවිඩය ඔබ හැමට දෙමින් මම නිහඬ වෙනවා.